Hai, buwan mage cuti duela putalata. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම කොහෙ නැති කියලා ටීචර් හිතනවා. හරිද? අද වෙනදා වේලාවටම ටීචර් ඔයාලව බලන්න ආවේ ඔයාලට වෙනදා වගේ ලස්සන දෙයක් කියලා දීලා ඔයාලා ආස කරන දෙයක් ඔයාලට පෙන්වලා යන්න. හොඳයි නේද? छोटी दुआ पुता ला टीचर के फारे ने वीडियोस वो याला बदला दिखबा मंग ताने अमला थार्तला वो याला तेक गर ये बात कमेंट करला दिखबा आ टीचर के वीडियोस होंडा की ये पुआय गोड़ा केटिया टीचर के वीडियोस तब होंडे बिन्नो ओन थैंक यू पुआय हिटिया ये है मोट में थैंक यू बुते हरी आ वो याला के अमला थार्तला वा टीचर आदरिंग मेरे लावे पता कर हरी කොන්න අද ටීචර් ඔයාලා බලන්න ආවේ ටීචර් මොන් එනකොට ඉතින් හැමදාම ඔයාලා ආස කරන දෙයක් අරන් එනවනේ හැබැයි අද ටීචර් අරන් ආවේ යාළුවෙක් චූටි යාළුවෙක් නේද මේ වගේ යාළුවෝ ඉන්නවද ඔයාලට ටීචර් පොඩි කාලේ හරි ආසයි මේ වගේ අයද හුඟක් හිටියා මං ගාව ඕ වැරගාවත් මේ වගේ යාළුවෝ ඉන්නව නේද? ඒගොල්ලන්ට ලස්සන නම් කියලා තියෙනවද ඔයාලා? මම දන්නවා මට හිතෙනවා ඔයාලා ගාවත් මේ වගේ යාළුවෝ ඇති ලස්සන නම් ඇති කියලා යාට නේද? හරි මනම් යාට කියන්නේ ටෙඩි කියලා. හරි මේ මගේ ටෙඩි. ටෙඩි යාළුවා ඔපියෝ මින්දු මම යා විතර දෙක්කන් ආවේ ඔයාලට පෙන්නන්න නෑ නෑ තව යාළුවෙක් ගෙනාවා ඕ කවුරුත් පේන්නේ නෑනේ ටීචර් ගාව නේද අපේ ඉතින් මේ පූබෙයයි අපේ අලි පැංචයි කොහොමද ටීචර් එක්ක ඉන්නානේ නේද ඒ හැරෙන වෙන කවුරුත් නෑ අපේ ටෙඩි හැරෙන්න ඉන්නා ඉන්නවා ඔමි ඉන්නක බලාගෙන මං යා එක්කන් එන්නම් ඔන්න බලන්න ටීචර් කාව දෙක්කන් ආවේ කියලා මේ ආසයි දෝයම් යාට මේ බලන්නකෝ ටීචර් මෙයාටත් නමක් දාලා තියෙනවා මෙයාටත් ටීචර් හරි ආසයි ටෙඩීට වගේම මෙයාටත් ටීචර් ආසයි මෙයාගේ නම මොකද්ද දන්නවද මෙයාගේ නම පින්කි අද එහෙනම් ටීචර් ආවේ ඔයාලට Pinky vai, Teddy vai aragana. Hondai neda? Hari. Ona me ahannako, den dicha prashnayak ahannai yanne. Hitannako mehema. Teacher oyalagen ahanna yanne. Oyala hitanna me dennagen oyala kemathi kenek teacher den oyalata dennai yanne. Hari? Me dennagen ona kenek. Bala kiyena ona kenek. හරිද? ඔයාලා වැඩියෙන්ම මෙයාව ඉල්ලන්න ආසනම් කාවද මේ දෙන්නගෙන් ඔයාලා ඉල්ලන්නේ? අපේ ටෙඩිවද? නැත්තම් පින්කිවද? ආපුත්තේ පින්කිවද? ටෙඩිවද? කාවද ඔයා පෙන්වන්න ඉල්ලන්න ආසා? ඕ ඒ පින්කිගේ බාර ඇත්තටම ඔයාලා ඉල්ලන්නේ ටෙඩිවද ටීචර් හිතනවා ඔයාලා ඉල්ලයි කියලා පින්කිව ඇයි ඇයි ඔයාලා පින්කිව ඉල්ලයි කියලා ටීචර් හිතුවේ ටීචර් ඔරේ දන්නවා අපේ පින්කි හරි ලොකුයි නේ ටීචර්ට වඩා එයා සුට්ටල් පොඩි හරිද
ඇයි ඔයාලා පින්කිට ආසා? හා? පෙඩිට ආදරේ නැද්ද? පෙඩිට ආදරේ. මේ ටීචර් දන්නවා. ටීචර් මෙයාව ගත්තෙත් ඒකයි. මෙයා ලොකුයි. නේද? අන්න හරි. එහෙනම් අපි පින්කි පෙඩිට වඩා මොනවාද මට ඇහුන්නේ? මොකද්ද වත්? ටෙඩි පින්කි ලොකුයි. ටෙඩි එතකොට පින්කිට වඩා මොකද වෙන්නේ? කවුද කියන්නේ? පින්කි මොකද කරන්නේ? පින්කි ලොකුයි, අපේ ටෙඩි පොඩි ටයිනි ටෙඩි නේද? හරි. ඔන්න ලොකු පින්කි මෙන්න පොඩි ටෙඩි. මෙයා ටෙඩිද ලොකු? පින්කිද ලොකු? ටෙඩි නෑ නේද පුතේ, පින්කි ලොකුයි. හරි, අපි ආව චුට්ටක් පැත්තකින් තියමුකෝ. හරිද? ඔහෝ, මෙයා හරිම බරයි. සගන්නත් බැටි. ඉන්නකො ටීචර් තව දෙයක් පෙන්නන්න. මෙන්න මේ මොනාද කියේ? මේ මොනාද තියෙන්නේ? අපේ පුතාලත් වෙලා හරි අස කරන දේවල් නේද? කෙඩීලා බෝල්ස් නේද? මේ බලන්න බෝල දෙකක් ගෙනාව ටීචර්. අපන් නුනම් කියන්න, මේ බෝලෙද මේ බෝලෙද ඕනි? ඕ, සමහර අය නම් ඉතින් මේකටත් කැමති වෙන්න පුළුවන් නේද? අපි අල්ලන්නේ හැම ලේසි නෙමේක නේද? මේ බලන්නකො සද්දේ නේද? මෙයාව උඩ දැම්මට ඉච්චර ලොකු සද්දයක් එන්නේ. ඒ මොකද? මෙයාගේ සද්ද වැඩි. ඒ මොකද? මෙයා කියන්න, මෙයා ලොකුයි, මෙයා පොඩි, හරියට ටෙඩි වගේ, මෙයා හරියට පින්කි වගේ නේ. එයාගේ පින්ක් කලර් තියෙනවා. ටීචර් හරි ආසයි පින්ක් කලර් එක. ඉන්න ටීචර් ගන්න ගොඩක් බොඩු පින්ක් කලර්. මොනයිද මේ නින්න? ඉවර නෑ. ටීචර් තව දේවල් ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා ආස කරන දේවල් ටීචර් කින් එක පෙන්නන්න. හරිද? ටීචර් කින් එක පෙන්නන්න. ඔන්න ටීචර් එක දේවල් ගෙනල්ලා තියෙනවා. හරි, ඉවරද? නෑ, තව තියෙනවා, තව තියෙනවා. මේ බලන්නකො පුතේ, ටීචර් ගාව ඩොලිස්ක් ඉන්නවා. මේ ලස්සනයි නේද ඩොලිලා? මේ ඩොලිට කැප් එකකුත් තියෙනවා, හැට් එකක්. මම පෙන්වන්න දෙයක. ඒ ඩොලි හැට් එක දැම්මම හරි ලස්සනයි නේද? බලාසයි නේද? ඕ, දැන් කට්ටිය දන්නවා ටීචර් ආන්නේ යන්නේ මොකද්ද කියලා නේ. ඩොලිලා දෙන්නගෙන් කවුද ඕනේ කියලා නේද? කවුද ඕනේ? මෙයාද? ඕ, එයා හරිම කියුට්. එයාට සොංග්ස් උත් සිං කරන්න පුළුවන්. මෙයාට සොංග් සිං කරන්න. දෙන්නම ලස්සනයි. හැබැයි මෙයා ඕ ලොකුයි. මෙයා පොඩි. මගේ හපන්නු හරිම හොඳයි. ඔන්න එහෙනම් අපේ චුටි හපන්නුට ඔන්න ඩොලි කැප් කරනවා. හොඳයි නේද යාළුවම? හරි. කො බලන්න, ආසද මේ කොල්ලන්ට? හරි, අපි මේ දෙන්නට චුට්ටක් මෙහෙම පැත්තකින් ඉන්නේ. ඊට පස්සේ අපි බලමු කවද ගන්න. බ්‍රූම් 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 බ්‍රූම්. මේ කවුද? හායකනේ. එතකොට මේ කවුද? පේනවද මෙයා ඔයාලට? මේ චූටි කායක ටීචර් ගාව තිබුණ චූටි කායක පොඩි කායක. මෙයා කවුද? අපේ පොඩි කායක. මෙයා නම් කවුද? අපේ ලොකු කායක.
පේසෙ එකක් තියමුද මේ දෙන්නගේ පේස එකක් තියමු ඔන්න පොඩි කායක ලොකු කායක රූම් අන්න ඉබ්බගේ හා වගේ කතාව පොඩි කායක දින්න හරි මේ බලන්න ලොකු කාරිකයි අපේ පොඩි කාරිකයි තවදයක් පෙන්නන්නද තවදයක් පෙන්නන්නද මේවනාද මේවනාද අයිස්ක්‍රීම් අසල්ද ගන්න අම්මල මේ දවස්වල නම් මේක වැඩිය දෙන්න තුය කියලා බලන්න නේද ටිකක් අසනේ පුනා මේවා ගොඩක් ගොඩක් ගන්න හොඳ නෑ මේවා ලෙඩ වෙනවා අපි අම්මාගෙන් අහලා ආගෙන දවසකට පොඩ්ඩක් කෑමට කමන්න හරි ආ එහෙනම් මෙන්න අපේ අයිස්ක්‍රීම් එක මේ බලන්න කවුද කියලා මේ බලන්න කවුද කියලා තේනේ දැසි තරන් ඉන්න ඕනේ ටීචර් ළඟටම ගෙනාවා හරි දැන් දන්නවා වැඩි දැන් දන්නවා ඔයාලා වැඩි ටීචර් දන්නවා ඔයාලා දන්නවා කියලා මේ කවුද පුතේ අපේ ලොකු අයිස්ක්‍රීම් එක හරියටම හරි මේක කාගේද මේක අපේ පොඩි අයිස්ක්‍රීම් එක හොඳයි නේද ආ මේක ෆෘට් ඇන්ඩ් නට් මේක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ස් දුකයි නේද ආ මේ කොළ පාටයි රොස පාටයි තියෙන්නේ කොළ පාට එක ලොකු අයිස්ක්‍රීම් එක රොස පාට එක අපේ පොඩි අයිස්ක්‍රීම් එක හරි අයිස්ක්‍රීම් කන්න අපි හැමෝම ආසයිනේ ඔන්න එහෙනම් එදෙනවත් තිබ්බා හැමෝම ලූඩෝ සෙල්ලම් කරන්න කැමතිද අපි එහෙනම් සෙල්ලම් කරමුද ඔන්න ටීචර් දානවා ලූඩෝ බෝඩ් එකට හරි මේ මොනාද ඩයිසර්ස් නේ ඩයිසර් ඩයිසර් මොකද අපි මේකට කියන්නේ ධාතු කැටය නේද පුතේ ආ ඔන්න දෙකක්ම ගෙනාවා මේ බලන්න මේක දිහා හොඳට බලන්න ආ මේ චූටියාල අපේ ටෙඩි වගේ චූටියාල ඩයිසර් මේක බලන්න මේ ධාතු කැටය මේ ධාතු කැටය මොකද කියන්න පුළුවන් ඔයාලට මේ දාදු කැටේ ලොකුයි පුතේ මේ දාදු කැටේ එහෙනම් පුංචි නේද මේ බලන්න දාදු කැට දෙකම පිටිගේ සාරිය පා නේද හරි යාලුවත් අපි මෙහෙම තියමුකෝ මේ බලන්නකෝ මේ මොනාද පප්ස් දැන් මට කියන්න මේ කප් එකෙන්ද ගොඩක් බණ්ඩිය පිරෙන් වතුර බොන්න පුළුවන් මේ කප් එකෙන්ද අපිට ගොඩක් වතුර බොන්න පුළුවන් මේ කප් එකෙන් ඒ මොකද මේ කප් එකෙන් අපිට ගොඩක් වතුර බොන්න පුළුවන් ලොකුයි පුතේ මේ කප් එක ලොකුයි මෙන්න මේ කප් එක පොඩි නේද දැන් අපිට ලොකු කප් එකක් තියෙනවා අපිට පොඩි කප් එකක් තියෙනවා නේද හරි එහෙනම් අපිට ලොකු ඩොලියෙක් ඉන්නවා මේ බලන්න ඉනහේවි බොනික්කා නහේවි බොනික්කා ඇස් නැටවා බල බලා නෙලවිලා මා උකුලේ දොයි 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 බබා ආ ඔන්න බොනික්කා පොඩි බොනික්කා නේද ලොකු බොනික්කා මෙයා කවුද පොඩි බොනික්කා එකක්ම ඔන්න පේනවා මේ අයිස් එක හරි අපි එයාවත් මෙහෙම කියමු හරි ඊට පස්සේ ඔන්න ටීචර් කවද මතක් කරන්න යන්නේ අපේ අපිට තව යාළුවෝ හිටියනේ මේ බලන්න මේ දෙන්න නෑ නෑ අනේ මට නම් ආයේ පින්කිව නම් ගේන්න බෑ හරිම බරයි යා හරි ඔයාලා කියනවා නම් මං තව එක සැරයක් පින්කිව ගේන්නම්කෝ පින්කිව විතරක් ගෙනල්ල බෑ ටෙඩිවත් ගේන්න කලින් ටෙඩි තරහ වෙයි ඊළඟ දවස් ඉඳලා මාත් එක්ක ඔයාගේ යාළුවන්ට පින්කි විතරයි පෙන්වෙ මං පෙන්වෙ නෑ කියලා ඔන්න දැන් මොකද කියන්නේ හොඳයි නේද හොඳයි නේද අපේ මේ යාළුවා ටික ආ හරි එහෙනම් ඔන්න අපි අද
ලොකු යාළුවන්ව පොඩි යාළුවන්ව ඉගෙන ගත්තා. අසයි නේද මේගොල්ලන්ට? හරි, දැන් පුතේ ඔන්න ටීච පොඩි වැඩක් තියෙනවා. හරිද? මේ වැඩේ මම ඔයාලට පින්ක් හවුස් ගන්න පුළුවන් වෙන විදිහට හදලා තියන්න. හරිද? හරි. ඒ හින්දා මගේ හොඳ පුතාලා වගේ මේ වැඩේ කරන්න ඕන. අපි මොකද්ද කරන්න ඕන? මේ හැම ජාතියකම කට්ටියගේ පින්තූර මම ඔයාලට ලැබෙන සලස්වන්න. හරිද? අම්මලාට කියලා ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන් අය හිම ගන්න, අඳින්න පුළුවන් අය අඳින්න. අම්මටයි තාත්තටයි කියලා මම හිතනවා මේ වෙලේ මේක කවුරු හරි බලන්න පුළුවන් නේ අම්මලා තාත්තලා. නේද? එහෙනම් එහෙම බලලා ඇඳලා ප්‍රින්ට් අවුට් අරගෙන ලොකු රූපය රවුම් කරන්න. ලොකු රූපය රවුම් කරන්න. පොඩි රූපය පොටුවක් අඳින්න. ඔන්න රවුම් කරන එක රවුම. පොටුව මගේ පැටව දන්නවා, අපන්නු දන්නවා. හරිද? ඒ නිසා ඔන්න ටීච දීපු වැඩේ කරන්න ඕනේ උගල හැමෝම. හරි නේද? එහෙනම් ටීච ගිහින් එන්නම් අදට. හරි, අයුබෝවන්. මගේ නම ඇන් ප්‍රේමාලි මදුෂිකා හෙට්ටිආරච්චි. මම දකුණු ආසියා උසස් අධ්‍යාපන ආයතනයේ මුල්ලමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරමින් සිටිනවා. ඒ වගේම මම එම ආයතනයේ 2022 වර්ෂයේ මාර්තු කණ්ඩායමේ ගුරු සිසුවියක්. අද මගේ පාඩමේ මාතෘකාව වුණේ දරුවන්ට වස්තු සංසන්දනය කොට විස්තර කිරීමට ඉඩ සැලසීම. අනුමාතෘකාව ලොකු පොඩි යන සංකල්ප දරුවා වේටුවට හඳුනා ගනී. පාඩම හඳුන්වා දීම දරුවාට කුඩා සහ විශාල වශයෙන් සෙල්ලම් බඩු පෙන්වමින් ඒ පිළිබඳ ප්‍රශ්නාසයි. විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවාගේ අවධානය ගුරුවරයා වෙත යොමු කරගෙන තබා ගනී. සංවර්ධන අංශය ප්‍රජානන, අණු අංශය තාර්කික චින්තනය හා ගණිතය, සුවිශේෂ අංශය වස්තු සංසන්දනය කර විස්තර කිරීමට ඉඩ සැලසීම, වයස් කාණ්ඩය 4-5, කාලය විනාඩි 20යි. පාඩම තුළින් මම බලාපොරොත්තු වන ඉගෙනුම් ඵල දැනුම දරුවා ලොකු පොඩි යන සංකල්ප වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ කරයි. ආකල්ප ගුරුතුමිය හා එක්ව ලොකු පොඩි වස්තුන් නම් කිරීමට ආශා කරයි. කුසලතා ලොකු පොඩි වශයෙන් අඳින ලද රූප යුගල අතරින් ලොකු රූපය රවුම් කිරීමත් කුඩා රූපය පොටු කිරීමත්.